ලොකුම ව්‍යාපාරික වීසා. ව්‍යාපාරික වීසාවේ පළවෙනි එක තමයි ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික වීසා. ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික වීසා කියන්නේ ඕස්ට්‍රේලියාවට ගොස් ව්‍යාපාරයක් පටන් ගරගෙන එහිදී ඇතිවන ක්‍රමවේද හා ඔබට ලබාගත හැකි ඔපචුනිටිස්. මොනවාද ඔපචුනිටිස්? ඔබට ඒරට ව්‍යාපාරයක් කිරීමේ හා ඔබට ඒරට ජීවත් වීමේ හා ඔබ ඒරට ස්ථිර පදිංචිය ලබාගත හැකි ව්‍යාපාරික ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදයට ඔබත් වළංගුද? ඔබටත් ඒක එලිජිබල්ද? ඔබටත් ඒක කරගත හැකිද? අන්න ඒ ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඔබට හැකියාවක් තියෙනවා ඔබට සුදුසුකම් තිබේද ඔස්ට්‍රේලියාවේ ගිහින් ව්‍යාපාරයක් කරන්න, ව්‍යාපාරික වීසාවක් ලබා ගන්න. ඒකට මොකද කොහොමද වෙන්නේ කියන අපි අද සාකච්ඡා කරමු. අපගේ ආයතනයේ මේ දිනවල විශාල වශයෙන් දුරකථන ඇමතුම් වෙනවා. මම ව්‍යාපාරයක් කරන්නේ මට අවස්ථාවක් තිබෙනවද විදේශ රටකට යන්න? විදේශ රටකට යන්න මට වෙන ක්වොලිෆිකේෂන් නැහැ. ව්‍යාපාරිකයෙක් තමයි ව්‍යාපාරයක් කරන්නේ. මට අවස්ථාවක් තියෙනවද විදේශ රටකට යන්න කියලා? බොහෝ දෙනෙක් මෙහෙම කතා කරනකොට ඔවුන්ගේ අතේ බොහෝ විට සම්මුදල් තිබෙනවා ඔවුන්ට ක්වොලිෆිකේෂන් අඩුයි කියලා ඔවුන් හිතනවා. අපි මෙහිදී හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකිකයන් හට ව්‍යාපාරික වීසාවක් කියන්නේ මොකද්ද? ඔබට PR එකකට යන්න පුළුවන්ද? ඔබට මේකට ක්වොලිෆිකේෂන් තියෙනවද කියන එක ඔබටම පරීක්ෂා කරලා බලාගෙන ඉන්න සරල සිංහලෙන් පැහැදිලි කරලා දීමක්. මෙහිදී අපි කියනවා ඔබට මෙවැනි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා කියලා හැඟෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාව සම්බන්ධව ව්‍යාපාරික වීසාවක් නම් ඕස්ට්‍රේලියාවේ මාර රෙජිස්ටර් ලෝය කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්න කියලා. හැබැයි සමස්ත ජනතාවට අපිට අවශ්‍යයි යම් කිසි දැනුමක් ලබා දෙන්න. මොකද්ද? ව්‍යාපාරයකක් සඳහා වීසාවක් ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගත්තොත් PR එකකට දක්වා ගමන් කළ හැකි. මෙන්න මේ ගැන අපි සාකච්ඡා කරමු. මේ නිසා අපි තීරණය කරනවා ඔබට සිංහල භාෂාවෙන් මේ ව්‍යාපාරික වීසා ගැන පැහැදිලි කිරීමක් කරන්න. විශේෂයෙන්ම මේකට අත්වශ්‍යම ඩොලර් මිලියන 1000000ක්වත් අඩු ගන්න ඔබ සතුව තිබිය යුතුයි ඇත්තටම මෙවැනි ව්‍යාපාරයක් කරන්න. මෙහිදී අත්වශ්‍යම පැහැදිලි කරන්න තියෙන්නේ වයස අවුරුදු 55 දක්වා ලකුණු ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඕනම පුද්ගලයෙකුට ලකුණු 65කට වඩා ලබා ගත යුතුයි කියලා. මේකෙත් ලකුණු 65ක් ලබාගෙන ස්ථිර පදිංචි ලබා ගැනීමේ හැකිය ක්‍රමවේදයක් මේ තුලත් ගැප් වෙලා තියෙනවා. ඒ ක්‍රමවේදය ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. මෙතනදී අපි ඔබට පැහැදිලි කරනවා ව්‍යාපාරිකයෙක්ට වශයෙන් මොනවද තියෙන ක්වොලිෆිකේෂන්, කොහොමද ලකුණු ලබා ගන්න, ඒක දල අවබෝධයක් ගන්න. හැබැයි ඔබට මේකට ක්වොලිෆිකේෂන් ඇතයි කියලා සිතනවා නම් ඔබට හැකියාවක් තියෙනවා ඕස්ට්‍රේලියානු රජයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේකන පරීක්ෂා කරලා බලන්න. ඔබට ඒ දැනුමක් තිබිය යුතුයි. හැබැයි අපි මේක සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට අපි කියලා දෙනවා ව්‍යාපාරිකයෙක් වශයෙන් ඕස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ප්‍රොසීඩිය තිබෙයි. මේ වගේ විතරක් නෙමෙයි. අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා UK business visa එක ගැන. නැත්නම් කැනඩාවේ business visa එක ගැන, New Zealand business visa එක ගැන. මේ business visa එක ගාක් වෙලාවට මූලික වෙන්නේ ඕස්ට්‍රේලියන් business visa එක ගැන. එහෙම නැත්නම් sub class 188 නැමැති වීසාවකට. මේ වීඩියෝ ගොඩාක් දිග වැඩි. සමහර කලාට ඔබට මේකට අදාළ නැත්තම් ඔබ මේක නරඹන්න යන්න එපා. මොකද මේක හිතා සංකීර්ණයි, මේක තේරුම් ගැනීමට ගොඩක් අමාරුයි. ඒක හින්දා ඔබ ගොඩක් බුද්ධිමත්ව කල්පනාකාරීව අහම්කල් දුන්නොත් විතරයි ඔබට මේක ගොඩක් තේරුම් ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. මොකද හේතුව ඔබ මේකේ තියෙන හරි ගැඹුරුයි. ඒක හින්දා ගොඩක් දෙන මේ වීඩියෝ එක නර්මන එකක් නැහැ සම්පූර්ණ අවසන් වෙනතේ. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක අපි ලංකාවේ බොහොම ටික දිනෙට ගැලපෙන්න නිර්මාණය කරපු වීඩියෝ එකක්. මෙම වීඩියෝ එකේදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය කරන පුද්ගලයාට විතරක් වීඩියෝ එක අවසන් වෙනතක් බලන්න කියන එක. ඒ වගේම මේ වීසා එකේදී ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් මේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඔබ කතා කරන්න ඔබට වැඩි විස්තර ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබට අනිවාර්යයෙන්ම ඔබ යම් කිසි ව්‍යාපාරයක් පසුගිය අවුරුදු 4 ඇතුළත ව්‍යාපාරිකයෙක් වශයෙන් සිටිය යුතු පුද්ගලයෙක් වගේම ඔබට යම් කිසි ප්‍රාග්ධනියකුත් මේ සඳහා තිබිය යුතුයි. ඒක නම් අපි වැඩි විස්තර අපේ මේ වීඩියෝ එකේ
අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ ඔස්ට්‍රේලියන් සබ් ක්ලාස් 188 වීසා එක ගැන. ඒ කියන්නේ බිස්නස් ඉනොවේෂන් ඇන් ඉන්වෙස්ට්මන්ට් වීසා එක ගැන. මේක ප්‍රොවිෂනල් වීසා එකක්. ඒ කියන්නේ මේක తాවකාලික වීසා එකක්. ඇත්තටම මේ වීසා කැටගරි එක අදාළ වෙන්නේ ව්‍යාපාරිකයන් සඳහා. මේ වීසා කැටගරි එක ඇප්ලයි කරාට පස්සේ ඔයාට PR එක අයදුම් කරගන්නත් හැකියාවක් තියෙනවා. සබ් ක්ලාස් 188 වීසා එක ස්ට්‍රීම්ස් තුනකට බෙදලා තියෙනවා. පළවෙනි එක තමයි ඉනොවේෂන් ස්ට්‍රීම් එක. ඔස්ට්‍රේලියාවල ව්‍යාපාරයක් අලුතෙන් ආරම්භ කරන්න හරි දැනට තියෙන ව්‍යාපාරයක් කරගෙන යන්න හරි තමයි මේ ස්ට්‍රීම් එකෙන් ඇප්ලයි කරලා ඔයාට හැකියාව ලැබෙන්නේ. දෙවෙනි එක තමයි ඉන්වෙස්ටර් ස්ට්‍රීම් එක. මේකෙන් හැකියාව තියෙනවා ඔස්ට්‍රේලියාවල යම් ව්‍යාපාරයක් සඳහා ආයෝජනය ඉදිරිපත් කරන්න. තුන්වෙනි ස්ට්‍රීම් එක තමයි ඔන්ටර්ප්‍රනර් ස්ට්‍රීම් එක. ඒකෙන් සිද්ධ වෙන්නේ ඔස්ට්‍රේලියාවල මොනවා හරි ඔන්ටර්ප්‍රනර් ඇක්ටිවිටි එකක්. එහෙමත් නැත්නම් ව්‍යවසායකත්ව කටයුත්තක් කරන්න ඔයාට අවසර ලබා ගැනීම. මෙතන මම පෙන්නලා තියෙන්නේ සබ් ක්ලාස් 188 වීසා එකක් ඇප්ලයි කරන්න නම් ඔයාට තියෙන්න ඕනේ බේසික් requirements මොනවද කියන එක. පළවෙනි එක තමයි expression of interest එකක් ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. මේකට කෙටියෙන් කියන්නේ EOI කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් Australian government website එකෙන් ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ visa එක apply කරන්න නම් ඔයාට nomination එකක් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ nomination එක state territory government agency එකකින් හරි එහෙමත් නැත්නම් Austrade එකකින්. ඒ කියන්නේ Australian Trade and Investment Commission එක මගින් ලැබිච්ච එකක් වෙන්න ඕනේ. ඒත් එක්කම apply කරන්න නම් ඔයාට apply කිරීම සඳහා invitation එකක් හම්බ වෙලා තියෙන්නත් ඕනේ. Sub class 188 visa එකේ විවිධ streams වල තියෙන categories සඳහා වෙනස් IELTS ලකුණු මට්ටම් Australian රජය විසින් නියම කරලා තියෙනවා. ඉතින් ඔයාට apply කරන නම් මේ අදාළ IELTS ලකුණු මට්ටම ලබාගෙන තියෙන්න ඕනේ. අයදුම් කරන පුද්ගලයා සහ එයාගේ immediate family එකේ සමාජිකයන් Australian රජය විසින් බලාපොරොත්තු වෙන health සහ character requirement සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මම මේ වෙනම පෙන්නලා තියෙන අන්තිම requirement දෙක සමහර වීසා කැටගරිස් සඳහා විතරයි ඇප්ලයි වෙන්නේ. ඒ කියන්නේ වයස අවුරුදු 55ට අඩු වීම සහ පොයින්ට් ටෙස්ට් එකේ පොයින්ට්ස් 65ක් ලබා ගැනීම කියන එක මෙතන තියෙන හැම ස්ට්‍රීම් එකේම හැම කැටගරියකටම අදාළ වෙන්නේ නැහැ. මුලින්ම අපි බලමු ඉනොවේෂන් ස්ට්‍රීම් එකට අදාළ පළවෙනි වීසා කැටගරි එක වෙන බිස්නස් ඉනොවේෂන් වීසා එකක් ඇප්ලයි කරන්න නම් ඔයාට තියෙන්න ඕනේ මූලික සුදුසුකම් ටික මොනවද කියලා. මුලින්ම ඔයාගේ වයස අවුරුදු 55ට වැඩිය අඩු වෙන්න ඕනේ. ඒ වගේම පොයින්ට් ටෙස්ට් එකේ පොයින්ට්ස් 65ක්වත් ලබා ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. මේ වීසා එක ඇප්ලයි කරන්න නම් බේසික් රික්වයර්මන්ට් එක විදිහට තියෙන්නේ IELTS each band 4.5. ඒ කියන්නේ ෆන්ක්ෂනල් ඉංග්‍රීසි මට්ටමකට ළඟා වීම. ඒ වුණාට මම කලින් කියපු මේ ලකුණු 65ක් ලබා ගන්න අවශ්‍ය පොයින්ට් ටෙස්ට් එකේ එක රික්වයර්මන්ට් එකක් විදිහට ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එකට පොයින්ට්ස් හම්බ වෙනවා. හැබැයි ඉතින් ඒකේ පොයින්ට් එකක් ලබා ගන්න නම් ඔයාට අවම වශයෙන් each band 5 මට්ටමක්. ඒ කියන්නේ වොකේෂනල් ඉංග්‍රීසි මට්ටමක්වත් තියෙන්න ඕනේ. ඒක නිසා ඔයා මේ වීසා එක ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නවා නම් IELTS each band 5 level එකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊළඟ රික්වයර්මන්ට් එක තමයි ඔයාගේ මිනිමම් net asset එක. ඔයාගේ අවම ශුද්ධවත්කම ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියන 250,000ක් වගේ අගයක් ගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ව්‍යාපාරයේ පසුගිය ආසන්නතම financial years දෙක. ඒ කියන්නේ අවසාන මූල්‍ය වර්ෂ දෙක ඇතුළත annual turnover එක ඕස්ට්‍රේලියන් ඩොලර් 750,000ක්වත් තියෙන්න ඕනේ. එතන මම පෙන්නලා තියෙන්නේ business innovation category එකෙන් apply කරාම ඔයාට ලැබෙන benefits ටික මොනවද කියන එක. මේ visa එක අවුරුදු 5ක් සඳහා වළංගුයි. ඒ වගේම අවුරුදු 5කට වැඩිය වැඩි කාලයක් මේ වීසා එක extend කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාට business innovation extension stream එක යටතේ වීසා එක extend කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම sub class 888 මගින් business innovation stream එක යටතේ ඔයාට PR එක apply කරගන්නත් පුළුවන්. පවුලේ සමාජිකයන් එක්ක විදේශගත වෙන්නත් ඔයාට හැකියාව ලැබෙනවා. හැබැයි මේ සමාජිකයන් කියන්නේ ඔයාගේ immediate family එකේ members ලා විතරයි. ඒ වගේම මේක multiple entry visa එකක්. මෙතනදී මම visa එක extend කරගන්න ආකාරය ගැන කිව්වනේ. එතකොට ඔයා එක extend කරගන්න අවශ්‍ය වෙන්නේ business innovation extension stream එක හරහා. මේකෙන් ඔයා ලබාගත් visa එක තවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරගන්න පුළුවන්. හැබැයි මේ extension එක ඔයාට apply කරන්න හැකියාව තියෙන්නේ එක වතාවක් විතරයි. ඊළඟ category එක තමයි investor stream එක යටතේ තියෙන business investor visa එක. මේක apply කරන්න නම් ඔයාට වයස අවුරුදු 55ට වැඩිය අඩු වෙන්න ඕනේ. ඒ වගේම point test එකේ points 65ක්වත් ලබා ගන්නත් ඕනේ. apply කිරීම සඳහා IELTS each band 4.5 ඒ කියන්නේ functional english මට්ටම ප්‍රමාණවත් වෙනවා. හැබැයි ඉතින් කලින් visa එකේදී වගේම ඔයාට point test එකෙන් english knowledge එකට අදාළ ලකුණු ලබා ගන්න නම් each band 5 ඒ කියන්නේ vocational english මට්ටමක්වත් ලබා ගන්න අවශ්‍ය වෙනවා. මේ visa එකේදී ඔයාගේ minimum net asset එක තියෙන්න ඕනේ
ඔස්ට්‍රේලියන් ඩොලර් මිලියන දෙකහමාරක් වගේ අගයක්. ඒ වගේම ඔයාට අවම වශයෙන් ඔස්ට්‍රේලියන් ඩොලර් මිලියන දෙකහමාරකවත් ආයෝජනය ඔස්ට්‍රේලියාවේද සිද්ධ කරන්නත් හැකියාව තියෙන්න ඕනේ. මෙතන මම පෙන්වලා තියෙන්නේ බිස්නස් ඉන්වෙස්ටර් කැටගරි එකෙන් ඇප්ලයි කරාම ඔයාට හම්බ වෙන බෙනිෆිට්ස් මොනවද කියන එක. මේ වීසා එකත් වසර 5ක් දක්වා වළංගු වෙනවා. හැබැයි ඉතින් මේ වීසා එක සඳහා එක්ස්ටෙන්ෂන් ස්ට්‍රීම් එකක් නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම සබ් ක්ලාස් 888 මගින් බිස්නස් ඉන්වෙස්ටර් ස්ට්‍රීම් එක යටතේ ඔයාට PR එක ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාගේ ඉමීඩියට් ෆැමිලි එකේ සමාජිකයින් එක විදේශගත වෙන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ වීසා එක මල්ටිපල් එන්ට්‍රි වීසා එකක්. ඉතින් මම කලිනුත් කිව්වා වගේ බිස්නස් ඉන්වෙස්ටර් වීසා එක සඳහා එක්ස්ටෙන්ෂන් ස්ට්‍රීම් එකක් නැති නිසා අවුරුදු 5ක් ගත වෙලා වීසා එක කල් ඉක්ුත් වුණාට පස්සේ ඔයා ආපහු අලුතෙන් වීසා එකකට ඇප්ලයි කරන්න අවශ්‍ය වෙනවා. ඉන්වෙස්ටර් ස්ට්‍රීම් එක යටතේ තියෙන දෙවනි වීසා කැටගරි එක තමයි සිග්නිෆිකන්ට් ඉන්වෙස්ටර් වීසා එක. මේක ඇප්ලයි කරන්න නම් ඔයාට වයස් සීමාවක් අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම මේ කැටගරි එකට පොයින්ට් ටෙස්ට් එකක් අදාළ වෙන්නේත් නැහැ. මේ වීසා එක ඇප්ලයි කරන්න ඔයාට IELTS Each Band 4.5 Functional English මට්ටමක් ලබා ගත්තා නම් ප්‍රමාණවත්. මේ වීසා එක ඇප්ලයි කිරීමේදී ඔයාගේ මිනිමම් net asset එක ඔස්ට්‍රේලියන් ඩොලර් මිලියන 5ක්වත් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට අවම වශයෙන් ඔස්ට්‍රේලියන් ඩොලර් මිලියන 5කවත් ආයෝජනය කරන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. Significant investor visa එක ලබා ගන්න එකෙන් ඔයාට හම්බ වෙන benefits මොනවද කියන එක තමයි මම මෙතන පෙන්වලා තියෙන්නේ. මේ වීසා එකත් අවුරුදු 5ක් සඳහා වළංගු වෙනවා. ඒ වගේම significant investor extension stream එක යටතේ මේ වීසා එක extend කරගන්න හැකියාව තියෙනවා. Sub class 888 මගින් significant investor stream එක යටතේ ඔයාට PR එක apply කරන්න පුළුවන්. මේ වීසා එකට පවුලේ සමාජිකයනුත් එක්කම ඔයාට විදේශගත වීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මේකත් multiple entry visa එකක්. ඉතින් මේ significant investor extension stream එක ගැන කිව්වොත් මේකෙන් ඔයා ලබාගත්තු significant investor visa එක තවත් අවුරුදු 4ක කාලයකින් දීර්ඝ කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි මෙම දීර්ඝ කිරීම වාර දෙකකට සිද්ධ කරන්න පුළුවන් එක. ඒ කියන්නේ ඔයාට extension එක දෙපාරක් apply කරන්න හැකියාව තියෙනවා. අවසාන visa category එක තමයි entrepreneur stream එකට අයිති වෙන entrepreneur visa එක. මේක apply කරන්න ඔයාගේ වයස අවුරුදු 55ට වැඩිය අඩු වෙන්න ඕනේ. ඒ වගේම මේ සඳහා point test එක අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේක apply කරන්න IELTS වලින් ටිකක් ලොකු score එකක් අරගන්න වෙනවා. ඒ කියන්නේ IELTS Each Band 6 මට්ටම. ඒක අපි හඳුන්වන්නේ competent English level එක කියලා. ඒ වගේම ඔයා entrepreneur visa එක apply කරනවා නම් ඔයාට ඔස්ට්‍රේලියානු රජය විසින් පනවලා තියෙන නීති රීති වලට එකඟව ව්‍යවසායික කටයුතු වල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අදාළ වෙන business plan එකකුත් ඔයා ළඟ තියෙන්න ඕනේ. entrepreneur visa එකකට ප්‍රාන්තයකින් හරි ප්‍රාන්ත රාජ්‍ය ආයතනයකින් හරි ඔයාට nomination එකක් ලැබෙනකොට ඒකට අදාළ වෙන නීති රීතිමාලාවල් ප්‍රාන්තවලට අනුව වෙනස් වෙනවා. ඉතින් ඒව හරියටම දැනගන්න නම් ඔයා ප්‍රාන්තවලට අදාළ websites මගින් ඒ විස්තර ලබා ගන්න ඕනේ. දැන් අපි බලමු entrepreneur visa එකක් apply කරාම ඔයාට ලැබෙන benefit මොනවද කියලා. මේ visa එක අවුරුදු 5ක් සඳහා වළංගුයි. හැබැයි ඉතින් මේ visa එකටත් extension stream එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. Sub class 888 මගින් entrepreneur stream එක යටතේ ඔයාට PR එක apply කරගන්න පුළුවන්. මේ visa එක මගින් ඔයාගේ පවුලේ සමාජිකයන් එක්කම ඔයාට විදේශගත වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක multiple entry visa එකක්. මම අර කලින් කිව්වා වගේ entrepreneur visa එක සඳහා extension stream එකක් නැති නිසා ඔයාගේ visa එක අවුරුදු 5කින් කල්ලිකුත් වුණාට පස්සේ ඔයාට සිද්ධ වෙනවා අලුතෙන් visa එකකට apply කරන්න. දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Australian immigration site එක මගින් මේ visa එකේ විස්තර ලබා ගන්න කොහොමද කියන එක සහ point test එකෙන් ඔයාලට points calculate කරගන්න කොහොමද කියන එක. ඔයාලගේ browser එකේ Australian immigration කියලා search කරගන්න ඕනේ. එතකොට මගේ නම් search history එකේ උඩින්ම තියෙන නිසා Australian immigration කියන site එක මුලින්ම search වෙනවා. ඉතින් මේකෙදි ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ හරියටම Australian government එක විසින් කරන gov.au කියලා ඉවර වෙන website එකකටම යන්න. එහෙමත් නැත්නම් විවිධ ඒජන්සි මගින් කරන websites වලට ගියොත් ඔයාට නිවැරදිම තොරතුරු ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් දැන් මේක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද අපි visa එකක details ලබා ගන්නේ කියලා. මේකට තියෙන ලේසිම ක්‍රමය තමයි මෙතන search icon එක මගින් අදාළ visa එකේ subclass number එක search කරන එක. ඉතින් ඔයාලට මෙතන දකින්න පුළුවන්
මම කලිනුත් වීසා කිහිපයක සබ් ක්ලාස් නම්බර්ස් වලින් ඒවා සර්ච් කරලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු 188 වීසා එක සර්ච් කරලා. මෙන්න මෙතන ඔයාට සර්ච් රිසල්ට් එක ගන්න පුළුවන් බිස්නස් ඉනොවේෂන් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොවිෂනල් වීසා කියන එක. ඒ කියන්නේ සබ් ක්ලාස් 188. ඉතින් මේක තමයි අපිට මේ වෙලාවේ අදාළ වෙන වීසා එක. අපි අතුරට ගිහිල්ලා බලමු. ඉතින් මෙන්න මෙතන තියෙනවා මේ වීසා එක ලබා ගන්න බේසික්ම eligibility criterias මොනවද කියන එක. පළවෙනි එක තමයි මම ඔයාලට අර මුලින්ම කිව්වා වගේ EOI එක. එහෙමත් නැත්නම් expression of interest එක skill select එකට අදාළව submit කරන එක. දෙවෙනි එක තමයි මෙන්න මෙතන තියෙන ස්ථාන වලින් එකකින් nomination එකක් ලබා ගන්න එක. තුන්වෙනි eligibility criteria එක තමයි ඔයාට apply කරන්න invitation එක ලබා ගන්න එක. ඉතින් ඒ ඇරුණාම මම video එකේදී ඔයාලට කියපු සියලුම streams ටික ගැන සම්පූර්ණ විස්තර මෙතන තියෙනවා. මේ පළවෙනි එක business innovation ස්ට්‍රීම් එක දෙවෙනි එක මෙතන තියෙනවා ඉන්වෙස්ටර් ස්ට්‍රීම් එක. ඉතින් ඔයාලට මේ link වලින් ගිහිල්ලා වෙන වෙනම tabs වලින් මේ links open කරගත්තා නම් මේ සියලුම streams ටික compare කරලා බලන්න උනත් හැකියාවක් තියෙනවා. ඉතින් ඉතුරු ඒවා ටිකත් මෙතන මේ විදිහට පෙන්නලා තියෙනවා. මෙන්න මේක දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ tab එක ඇතුළට ගිහාම එතන පොඩි mark එකක් දාලා තියෙනවා. දැනට මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම මෙන්න මේ තියෙන්නේ අන්තිමටම entrepreneur stream එක. ඉතින් ඔයාලා දකින්න ඇති මේක මේ visa cost එක වෙනම දාලා තියෙනවා Australian dollars වලින්. ඒ ට මම ඒ සම්බන්ධයෙන් කිව්වේ නැහැ මගේ වීඩියෝ එකේදී. මොකද ඒකට හේතුව තමයි මේ වීසා කොස්ට් එක කියන එක ගොඩක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන් එකක් වීම. ඒ වගේම මෙතන මේ ඔස්ට්‍රේලියන් ඩොලර්ස් ගන්න වෙනස් වෙනකොට LKR වැලියු එකත් වෙනස් වෙන නිසා මම කොස්ට් එක සම්බන්ධයෙන් නම් වීඩියෝ එකේ ඇතුළත් කරලා නැහැ. ඉතින් දැන් අපිට පොයින්ට් ටෙස්ට් එකට ලකුණු කොහොමද එන්නේ කියලා බලා ගන්න ඕන නිසා අපි මේ එක ස්ට්‍රීම් එකක ඩීටේල්ස් ක්ලික් කරලා ඇතුළට යමු. ඉතින් එතකොට මම ආවේ බිස්නස් ඉනොවේෂන් ස්ට්‍රීම් එකට. එහෙම නැත්නම් මේ කැටගරි එකේ තියෙන බේසික්ම ස්ට්‍රීම් එකට. මෙන්න මෙහෙම තමයි ඔයාලට ඕවර්වීව් එක පේන්නේ. මෙන්න මේ ටැබ් එක ඇතුළත මේ වීසා එකේ සම්පූර්ණ විස්තර ටික සහ ඒකට අදාළ වෙන අනිකුත් විස්තරවල ලින්ක්ස් දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ PR එක ඇප්ලයි කරනකොට මම කිව්වා සබ් ක්ලාස් 888 න් තමයි ඇප්ලයි කරන්න ඕන කියලා. ඔයා මේ ලින්ක් එකට ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් මේ සබ් ක්ලාස් 888 ට අදාළ විස්තර මොනවද කියන එක. එතන තියෙනවා මේ වීසා එක සම්බන්ධ විස්තර. ඒ කියන්නේ ඒක ඊළඟ ටැබ් එක කොච්චර ස්ටේ එක තියෙනවද කියන එක, එක්ස්ටෙන්ඩ් කරන හැටි, ඒ වගේම ෆැමිලි එක එක්කන් යන හැටි, ඔයාට වැය වෙන කොස්ට් එක දල වශයෙන් මෙතන තියෙනවා. මේ කොස්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනස් වෙනකොට ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් සයිට් එකේ අප්ඩේට් වෙනවා. ඉතින් ඔයාලා මේ වීසා එක ඇප්ලයි කරනකොට අනිවාර්යෙන්ම ඒ අවස්ථාවේදී මෙතන තියෙන කොස්ට් එක චෙක් කරගෙන ඉන්න ඕනේ. ඒ වගේම මෙතන තියෙනවා අවශ්‍ය ඉංග්‍රීසි රික්වයර්මන්ට්ස්, මේ ෆන්ක්ෂනල් ඉංග්‍රීසි කියන්නේ මොකද්ද කියලා විස්තරයක් ඔයාට දැක ගන්න පුළුවන් මේ ටැබ් එකට ගියොත්. ඒ වගේම මේ සම්බන්ධයෙන් සියලුම තියෙන විස්තර ටික සම්පූර්ණයෙන්ම මේ about this visa tab එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි eligibility tab එක. ඉතින් මම ඔයාලට කියවනේ මගේ වීඩියෝ එකේ මම අතුලත් කරලා තියෙන්නේ eligibility criterias වලින් මූලිකම දේවල් ටික විතරයි කියලා. සියලුම criterias ටික මෙතන සඳහන් වෙනවා. ඉතින් මේ nomination එකක් ගන්න ඕන කියන එක, business ownership එකක් ගැන, business assets පෙන්වන්නේ කොහොමද කියන එක, point test එකේ points 65ක් ලබා ගන්න එක ගැන හැමත් මම මගේ වීඩියෝ එකේ දාලා තිබුණා. ඉතින් ඊට අමතරව තව requirements ටික, ඒ කියන්නේ health requirements විදිහට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මොනවද කියන එක, character requirements විදිහට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මොනවද කියන එක, ඒ වගේම ඔයා Australian value statement එක sign කරන එක සම්බන්ධයෙන්, Australian government එකට debt නැති එක සම්බන්ධයෙන්, ඒ කියන්නේ ඔයාගෙන් Australian government එකට කිසිම ණයක් අය කරගන්න නැති එක සම්බන්ධයෙන් සහ ඔයාට මීට කලින් visa cancel වෙලා හරි previous application එකක් refuse වෙලා තියෙනවද කියන එක හරි ඔයාගේ eligibility එකට බලපාන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් වගේ දේවල් මේ යටතේ ඔයාට බලා ගන්න පුළුවන්. ඊළඟ එකේදී පෙන්නන්නේ ඔයා මේ visa application process එක step by step කොහොමද කරන්න කියන එක. ඇත්තටම මම මේක තමයි Australian visa සම්බන්ධයෙන් තියෙන හොඳම පැහැදිලි කිරීම විදිහට දකින්නේ. මොකද මේක කරන්නේ Australian government එක විසින්ම නිසා. අන්තිම tab එකේ තියෙනවා ඔයාට මේ visa එක හම්බුණාට පස්සේ, visa එක grant වුණාට පස්සේ එතනින් එහාට ඔයාව guide කරන්න මේ tab එකට පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ point test එකෙන් කොහොමද ලකුණු ලබා ගන්න කියන එක දැනගන්න නිසා මම eligibility tab එකේ score at least 65 on the point test කියන criteria එකට යනවා. මෙන්න මේ criterias වලින් තමයි ඔයාට point test එකේදී ලකුණු හම්බ වෙන්නේ. මේ check how many points you might get කියන එකෙන් click කරලා ඔයාට යන්න පුළුවන් point calculator එකට. අපි ඒක අලුතෙන් tab එකක open කරගමු. ඉතින් මෙන්න මේ තියෙන්නේ points calculator එක. එතකොට ඔයාට දකින්න පුළුවන් මෙතන sub class 188 විතරක් නෙමෙයි තවත් sub class කිහිපයක විස්තර තියෙනවා. sub class 188 visa එකට විතරක් නෙමෙයි මේ points calculator එක භාවිතා වෙන්නේ. ඉතින් අපි මීට කලින් වීඩියෝ එක
එකක කියපු 491 වීසා එක ගැන මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් යමු සබ් ක්ලාස් 188 පොයින්ට් කැල්කියුලේටර් view එකට. හරි. එතකොට මෙන්න මෙතන තියෙනවා පොයින්ට්ස් ටේබල් කියලා එකක්. ඒකෙන් ඔයාට දැක ගන්න පුළුවන් මේ එක එක ක්‍රයිටීරියා එකට අදාළව ඔයාට ලැබෙන සම්පූර්ණ පොයින්ට්ස් ගාන කීයද කියන එක. ඉතින් ගොඩක් වෙලාවට මේ සම්පූර්ණ පොයින්ට්ස් ගානම ඔයාට හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාට පොයින්ට්ස් ටේබල් එක ගැන අවබෝධයක් ලබා ගන්න මෙතනින් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒක. එතන තියෙනවා පළවෙනි ක්‍රයිටීරියා එක විදිහට ඒජ් එක. ඒකට යම් යම් වයස් කාණ්ඩවලට ඔයාට ලැබෙන ලකුණු ගාන. ඉතින් මං කලිනුත් කිව්වා වගේ අවුරුදු 55ක් හෝ අවුරුදු 55ට වැඩි නම් ඔයාට පොයින්ට්ස් කැල්කියුලේටර් එකේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඊට වැඩි අවුරුදු 54 වෙනකම්ම ලකුණු කීයක් හරි ඔයාට ඒජ් එක සම්බන්ධයෙන් හම්බ වෙනවා. ඒ වගේම කලින් කිව්වා ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඇබිලිටි එකේදී ඔයාට වොකේෂනල් ඉංග්‍රීසි හරි ප්‍රොෆිෂන්ට් ඉංග්‍රීසි හරි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඇත්තට මේ ප්‍රොෆිෂන්ට් ඉංග්‍රීසි කියන මට්ටම ටිකක් ඉහළ මට්ටමක්. මේක ක්ලික් කරොතින් ඔයාට ප්‍රොෆිෂන්ට් ඉංග්‍රීසි කියන්නේ මොකද්ද කියන එක බලා ගන්න පුළුවන්. එතන පොයින්ට්ස් ටේබල් එකේ ඒගොල්ලෝ ඇතුළත් කරලා තියෙන්නේ වොකේෂනල් ඇන් ප්‍රොෆිෂන්ට් ඉංග්‍රීසි කියන ඒවාට විතරයි ලකුණු දීලා තියෙන්නේ. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ ඔයාට තියෙන්නේ ෆන්ක්ෂනල් ඉංග්‍රීසි විතරයි නම් ඔයාට මේ පොයින්ට්ස් ටේබල් එකේදී ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඉතින් එතනින් එහාට এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස්, ෆිනෑන්ෂල් ඇසට්ස් වගේ දේවල් වලට හම්බ වෙන ලකුණු සංඛ්‍යාව මෙතන පෙන්නලා තියෙනවා. ඉතින් සමහර තැන්වල තියෙනවා එක එක ස්ට්‍රීම් එකට විතරක් අදාළ දේවලුත් ඒක පොයින්ට්ස් කැල්කියුලේටර් එක ෆිල් කරනකොට පොඩ්ඩක් කල්පනාවෙන් කරන්න ඕනේ. මොකද සමහර ක්‍රයිටීරියාස් අදාළ වෙන්නේ බිස්නස් ඉනොවේෂන් ස්ට්‍රීම් එකට විතරයි. දැන් සමහර ක්‍රයිටීරියාස් තියෙනවා ඒක අදාළ වෙන්නේ ඉන්වෙස්ටර් ස්ට්‍රීම් එකට විතරයි. ඉතින් මේක වැරදියට පිරෙව්වොත් එහෙම ඔයාට මෙතන අන්තිමට ලැබෙන පොයින්ට්ස් ගන්න මිස්ගයිඩ් එකක් වෙන්න පුළුවන් නිසා මේක සම්බන්ධයෙන් පොඩ්ඩක් අවබෝධයෙන් මේක ෆිල් කරන්න ඕනේ. ඉතින් දැන් අපි යමු පොයින්ට්ස් කැල්කියුලේටර් එකට. එතකොට දැන් අපි මුලින්ම විසා සබ් ක්ලාස් එක සිලෙක්ට් කරගත්තා බිස්නස් ඉනොවේෂන් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොවිෂනල් වීසා එක. සබ් ක්ලාස් 188 කියන එක. මෙතන නිල් පාට ඩොට් එක වැටලා තියෙනවා කියන්නේ ඒක සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි පළවෙනි ක්‍රයිටීරියා එක බලමු. Which age band do you fit into? ඔයාගේ ඒජ් එක තමයි මෙතනදී අහන්නේ. ඉතින් මම මෙතනදී බලාපොරොත්තු වෙනවා තියෙන අවම සුදුසුකම් යටතේ වුණත් ඔයාට ලකුණු 65ක් කියන එක ලබා ගන්න පුළුවන් කියලා ඔප්පු කරන්න. ඉතින් ඒක නිසා මම මෙතනදී දෙනවා අවුරුදු 45 සහ 54 කියන ඒජ් ක්‍රයිටීරියා එක. ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට්ස් ගැන ඇහුවොත් මෙතනත් ඒගොල්ලෝ මේ දෙක සම්බන්ධයෙන් විස්තර දැනගන්න ලින්ක්ස් දාලා තියෙනවා. ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඇබිලිටි එක ගැන අපි බලමු. අපි මෙතන කියමු අපිට අවම වශයෙන් තියෙන්නේ වොකේෂනල් ඉංග්‍රීසි කියලා. ඒ කියන්නේ ඔයාට ඊච් පෑන් 5 මට්ටමක් තමයි ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට තියෙන රික්වයර්මන්ට් එක තමයි এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් කියන එක. මේකදී අපි හිතමු ඔයාට කිසිම এডুকেෂනල් ක්වොලිෆිකේෂන් එකක් නැහැ කියලා. මෙතන කියලා තියෙනේ වයින් ඕස්ට්‍රේලියන් এডুকেෂන් ඉන්ස්ටිටියුෂන් එකක තියෙන ක්වොලිෆිකේෂන්ස් හරි එහෙම නැත්නම් රෙකග්නයිස්ඩ් යුනිවර්සිටි එකක තියෙන ඩිග්‍රී එකක් හරි ට්‍රේඩ් සර්ටිෆිකේට් එකක් හරි ඩිප්ලෝමා එකක් හරි ඒ වගේ දේවල් සම්බන්ධයෙන්. ඉතින් අපි හිතමු ඔයාට ඕ ලෙවල් වගේ විතරයි තියෙන්නේ කියලා. එතකොට මේක not applicable කියලා තමයි දාන්නේ. Special endorsement එකක්. ඒ කියන්නේ ඔයාට nomination එකක් තියෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් තමයි මෙතනදී අහන්නේ. ඉතින් ඇත්තටම nomination එකක් නැතුව මේ process එකේ ඉදිරියට යන එක තේරුමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට apply කරන්න invitation එකක් ගන්නත් ඔයාට nomination එකක් තියෙන්න ඕනේ. ඒක නිසා මේක නැහැ කියලා දැම්මොත් මෙතනින් එහාට මේක calculate කළ තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි nomination එකක් තියෙනවා කියලා හිතලා මේක yes කරමු. ඊළඟට එන්නේ financial assets වලට. එතකොට මෙතනදී ඔයාට අර පහුගිය ෆිසිකල් ඉයර්ස් දෙකේ ඒ කියන්නේ පහුගිය මූල්‍ය වර්ෂ දෙකේ තියෙන ෆිනෑන්ෂල් ඇසට්ස් ගැන තමයි මේ අහන්නේ. ඉතින් මෙතන අපි බලමු මොනවද තියෙන රික්වයර්මන්ට්ස් ටික කියලා. මෙතන අඩුම තියෙන්නේ ඔස්ට්‍රේලියන් ඩොලර්ස් ලක්ෂ 8ක්. ඉතුරු ඒවා ඔක්කොම මිලියන ගණන් වලින් තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්ට not applicable කියලා අපිට දාන්න බෑ. මොකද යම් ෆිනෑන්ෂල් ඇසට් එකක් ඔයාට තියෙන්න ඕනේ මේ වීසා එක ඇප්ලයි කරනවා නම්. ඉතින් අපි මෙතන තියෙන අවම සංඛ්‍යාව දාමු. ඔස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂ 8කට අඩු නැහැ කියන එක මෙතන දාමු. අඩුම එක විදිහට ඒක තමයි තියෙන්නේ. not applicable කියලා දාන්න බෑ. ඊළඟට අහනවා ඔයාගේ business turnover එක ගැන. business turnover එක සම්බන්ධයෙන් ඔයාට පැහැදිලි මදි වගේ නම් වීඩියෝ එකේ මට ලොකු පැහැදිලි කිරීමක් කරන්න බැරි වුණා. මොකද වීඩියෝ එක තවදුරටත් දික් වෙන නිසා. මේ business turnover එක ගැනත් ඔයාට විස්තර ඔස්ට්‍රේලියන් වෙබ්සයිට් එකෙන් හරි නැත්නම් normal google search කරලා ලබා ගන්නත් පුළුවන්. ඉතින් මෙතනත් අවශ්‍ය වෙන්නේ පහුගිය financial years 4න් අවම වශයෙන් අවුරුදු 2ක දිවත් immediately before the invitation. ඒ කියන්නේ ඉන්විටේෂන් එක හම්බ වෙන්න පෙර ගත වෙච්ච
අවුරුදු දෙකේදීවත් මෙන්න මේගොල්ලෝ මේ බලාපොරොත්තු වෙන බිස්නස් ටර්න්ඕවර් එක තියෙනවා කියන එක. ඉතින් මේකටත් මං කිව්වා වගේ not applicable කියලා අපිට දාන්න බෑ. එතකොට ඉතින් අපිට කොහොමත් හිතා ගන්න පුළුවන් ලකුණු කීයක්වත් එන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා අපි මෙතන තියෙන අවම ගාන වෙන්නේ ඔස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂ 5කට නොඅඩු කියන එක. ඉතින් අපි ඒක දාමු. අනිත් ඒවා ඔක්කොම මිලියන ගණන් වලින් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න තියෙනවා මේ ක්‍රයිටීරියා එක. Business Innovation Stream only. ඒ කියන්නේ මේක අදාළ වෙන්නේ ඔයා Business Innovation Stream එකෙන් apply කරනවා නම් විතරයි. තියෙන basicම stream එක innovation stream එක නිසා අපි මේකට දාලා බලමු. මේකේ තියෙනවා not less than 4 years within the preceding 5 years කියලා. Not applicable දාන්න බෑ. ඉතින් මෙතන තියෙන අඩුම එක නිසා අපි මේක දාමු. එතකොට දැන් ඔයා innovation stream එකෙන් නම් apply කරන්නේ ඔයාට මෙන්න මේක අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ investor stream එක ඔයාට මෙතනදී අදාළ වෙන්නේ නැහැ. එතකොට මේකට ඔයාට දාන්න පුළුවන් not applicable කියලා. දැන් මේගොල්ලෝ අහනවා business innovation qualification එක. ඉතින් අපි මෙන්න මේ qualification එක select කරමු. මේකෙදි ඇත්තටම මේ තියෙන requirements ටික හොඳට කියවලා තේරුම් ගන්න ඕනේ. මෙතනදී මට කියන්න පුළුවන් මේ not applicable කියන එක දාන්න බැහැ කියන එක විතරයි. ඉතුරු දේවල් ටික ඇත්තටම අපි මේ ටික කියවලා ඔයාට මේක එකපාරට තේරුම් ගන්න අමාරු නම් translator එකකට දාලා translate කරලා හරි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ business එකේ qualifications ගැන ඒකේ innovations ගැන ඇත්තටම දන්නේ ඔයා නිසා මේක අදාළ වෙන්නේ ඔයාට අදාළ වෙන්නේ කොයි එකද කියන එක චුට්ටක් මේ ටික කියවලා බලලා තේරුම් ගන්න ඕනේ. මම මේ ටික ඔක්කොම කියෙව්වා. එතකොට මෙතන තියෙන බේසික්ම ක්වොලිෆිකේෂන් එක තමයි මේ පළවෙනියට තියෙන්නේ. ඒක නිසා මම ඒක දැනට සිලෙක්ට් කරනවා. මෙන්න මෙතන පෙන්නනවා ඔයාගේ ටෝටල් පොයින්ට් සමරි එක. ඔන්න ලකුණු 65ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට 188 වීසා එක ඉනෝවේෂන් ස්ට්‍රීම් එකෙන් ඇප්ලයි කරන්න ඔන්න සුදුසුකම් හම්බ වෙලා තියෙනවා. සබ් ක්ලාස් 188 වීසා එක ගැන ඔයාලා පොදුවේ දැනගන්න අවශ්‍ය වෙන වැදගත් කරුණු කිහිපයක් තමයි මම මෙතන කියලා තියෙන්නේ. ඉතින් මේ සබ් ක්ලාස් 188 ස්ට්‍රීම්ස් කිහිපයක් තියෙනකොට ඒ එක එක ස්ට්‍රීම් එකට අදාළ සම්පූර්ණ රික්වයර්මන්ට්ස් ඔක්කොම ටික මම මේ වීඩියෝ එකේ දක්වලා නැහැ. ඉතින් ඒ තමන්ගේ ස්ට්‍රීම් එකට අදාළ රික්වයර්මන්ට් සියල්ලම දැනගන්න ඔයාලට ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එක ෆලෝ කරන එක මගින් හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ වීසා එකක් ඇප්ලයි කරන්න අදාළ වෙන අවම IELTS මට්ටම. ඒ කියන්නේ ෆන්ක්ෂනල් ඉංග්‍රීසි මට්ටමට ඔයාට ළඟා වෙන්න හැකියාවක් නැති වුණොත් ඔයාට සිද්ධ වෙනවා visa application charge එකේ second installment එක pay කරන්න. ඒ වගේම ඔයාලගේ වත්කම් පෙන්වීමේදී ඒ කියන්නේ net asset එක පෙන්නකොට ඔයාට nomination එක ලැබෙන ප්‍රාන්තයේ තියෙන නීති රීති ඔයා සලකා බලන්න ඕනේ. ඒ සඳහා හොඳම දේ තමයි අදාළ ප්‍රාන්තයට අයිති වෙන government website එක follow කරන එක. sub class 188 කියන්නේ ව්‍යාපාරිකයන් සඳහා වෙන්නුන ටිකක් සංකීර්ණ visa එකක්. ඒක නිසා මේ visa එක අයදුම් කරනවා නම් මාර registered lawyer කෙනෙක්ගේ සහාය ලබා ගැනීම සුදුසුයි කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. ඉතින් ඔයා worldwide visa consultancy ආයතනය හරහා මේ visa එක apply කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට හැකියාව තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන ඔස්ට්‍රේලියන් මාර registered lawyer කෙනෙකුගෙන් ඔයාට උපදෙස් ලබා දෙන්න. එහෙම නැතුව ඔයා තනියෙන් apply කරනවා නම් මාර registered lawyer කෙනෙක්ගේ සහාය ඇතුව apply කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. American green card season එකත් ළඟ ළඟ පේනවනේ. ඒ නිසා මේ දවස්වල අපේ ආයතනයට විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙනවා. American green card එක කියන්නේ මොකද්ද සහ ඒක apply කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් විස්තර දැනගන්න. ඉතින් ඒ නිසාම අපි හිතුවා අපේ ඊළඟ වීඩියෝ එක විදිහට green card එකේ විස්තර ඔයාලට අරගෙන එන්න. ඔයාලා දැනටත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මම මතක් කරනවා worldwide visa YouTube channel එකත් subscribe කරලා තියාගන්න කියලා. අපි හිතාගෙන ඉන්නවා අපිව subscribe කරපු කිහිප දෙනෙකුට green card එක apply කිරීම සඳහා යම් සහයෝගයක් අපේ ආයතනය මගින් ලබා දෙනවා කියලා. ඊළඟ වීඩියෝ එකේ මේ වැඩසටහන සම්බන්ධයෙන් වැඩි විස්තර ඔයාලට කියන්න.